ඉතින් හදත් ඔයාලට ගොඩක් වැදගත් දෙයක් කියන්න කියලා හිතුණා. දැනටමත් ඔයාලා දන්නව ඇති මොකක්ද කියලා. ඉතින් ගැස්ට්‍රයිටිස් කියන්නේ අද කාලේ ඉතා බහුලව දැකිය හැකි රෝගයක්. ලෝකයේ දියුණුවත් එක්ක මේ වන විට මිනිසා බොහෝ දේ පහසු දේවල් බවට පත් කරගෙන තිනවා. ඉතින් මේ කාර්ය බහුලත්වය නිසාම සහ මිනිසාගේ සුව පහසුව නිසාත් විවිධ වූ රෝගාබාධ වලට ගොදුරු වී තිබෙනවා. ඉතින් මේ ගැස්ට්‍රයිටිස් රෝගයත් එවැනි වූ රෝගයක්. ඉතින් අපි අද ඒ ගැන කතා කරමු. කෙටියෙන් හඳුන්වනවා නම් ගැස්ට්‍රයිටිස් යනු ආමාශයේ අම්ල ගතිය වැඩිවීම නිසා ඇතිවෙන සංකූලතාවේ. මේ ආම්ලික ගතියත් එක්ක කෑම උගුරට එන එක, බඩු පුරවා දැමීම, හිස කැක්කුම වගේ අපහසුතා ඇතිවෙන්න පුළුවන්. ඉතින් ගැස්ට්‍රයිටිස් ඇතිවෙන්න විවිධ වූ හේතු සාධක බලපානවා. ප්‍රධානම හේතුවක් ලෙස ආහාර රටාවේ අක්‍රමවත් බව කියන්න පුළුවන්. ඉතින් ශරීරය අපේ නිශ්චිත ආහාර වේලාව ලල්ලලා ආමාශයේ අම්ල නිපදවනවා. ඉතින් මේ අවස්ථාවන්වල ආහාරයක් කුසට නොවැටුණොත් ඒ වේලාවේදී ආහාර නොමැතිවම අම්ල ක්‍රියාත්මක වෙනවා. එතකොට ආමාශයේ බිත්තිවලට හානි සිදුවෙනවා. ඒ වගේම දුම්පානය, මත්පැන් පානය, වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධ අධික ලෙස ගැනීම, මානසික අතතිය වැනි කරුණු හේතු කොටගෙනද මේ තත්ත්වය ඇතිවිය හැක. රෝග ලක්ෂණ ලෙස බඩ දැවිල්ලක්, බඩ පිකුම, කෑම උගුරට ඒම, වමනේ ගතිය වගේ ලක්ෂණ ප්‍රධාන වශයෙන් ඇතිවෙන්න පුළුවන්. කෑම අරුචියක් ටිකක් මේ සමග ඇතිවෙනවා. ඒ වගේම තෙල් සහිත මිරිස් ආහාර ගැනීමේදී ශරීරයට යම් අපහසුතා දැනෙන්නත් පුළුවන්. ඉතින් මෙවැනි රෝග වැළදුණු පසු ප්‍රතිකාර ගන්නවට වඩා වළක්වා ගන්න පුළුවන් නම් තමා වඩා සුදුසු. ඉතින් මේ දේවල් වළක්වා ගන්න නම් අපේ ආහාර රටාවන් හරියටම ගන්න එක තමයි අපි මුලින්ම කරන්න ඕන. ඉතින් මේ දේවල් මගහැරෙනව නම් බොහෝ අයගේ ක්‍රමේ තමයි කිරි වීදුරුවක් යෝගට් එකක් ආහාරයට ගැනීම. ඒකත් හොඳයි. නමුත් දැන් වෛද්‍යවරුන් පවා පවසන්නේ එවැනි ද්‍රවයක් ආහාරයට ගැනීම අවම කරන ලෙසයි. මොකද අද කාලේ මීකිරි හට්ටියක්වත් හොඳයි කියලා කියන්න බැරි තරමටම මේවට විවිධ දේවල් එකතු කරන නිසා. ඉතින් ඒ මගිනුත් ගැස්ට්‍රයිටිස් වලට සහනයක් වෙනුවට තවත් අමාරුවක් තමයි ඇති වෙන්නේ. ඊළඟට ජලය පානයක් බොහෝ වැදගත්. මොකද ජලය වැඩිපුර පානය කිරීමෙන් බඩේ ආම්ලිකතාවය අඩුවීමට හේතු වෙන නිසා. ඉතින් මෙවැනි රෝගීන්ගේ ආහාර පාන දිරවීමට පහසු විය යුතු මෙන්ම සෞම්‍යද විය යුතුයි. කරවිල, තිත්ත තිත් බටු, තුබ කරවිල, ලුණු විල, සම්පල, පොටුකොළ මේ වගේ මේතිරයේ දිස්වෙන ආහාර ඔබට එකතු කරගන්න පුළුවන්. දැන් අපි බලමු මෙවැනි ආම්ලිකතාවය වළක්වා ගත හැකි ආහාර ක්‍රම කිහිපයක්. පියබත්, කොල්කිරි කැඳ, කිතුල් පිටි කැඳ නිතර භාවිතයට ගන්න. කීකිරිමියේ යුෂතේ හැඳි තුනක් කිරි සමග උදේට හිස්වඩට පානය කරන්න. උදේ කාලයේ මුදවපු කිරි සමග මුන්නට තැඹු වතුර කලවම් කර පානය කරන්න. සවස් කාලයේදී වතුර ලීටර භාගයක් පමණ භාජනයකට ගෙන කස කසා ඇට තේ හැන්දක ප්‍රමාණයක් දමා භාජනය වසා තබා පසුදා උදෑසන හිස්වඩට බොන්න. මේ තොරතුරුත් එක්ක ඔයාලා හොඳ වෛද්‍යවරයෙකුගේ උපදෙසුත් අරගන්න. ඉතින් මේ උපදෙස් ටිකත් අරගෙන ඔයාලා මේ රෝගයෙන් මිදී කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් අද වීඩියෝ එකක් ඔයාලට වැදගත් වුණා කියලා හිතනව. ඉතින් මෙවැනි වීඩියෝ තවත් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් නැවත හමු වෙනකල් ඔයාලට නිරෝගී හිතක්.